Microsoft Office package එකම නොදන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන අය අතර නැතුව ඇති. ඒ තරමකම කම්පියුටර් එකක් පාවිච්චි කරන අපි හැමෝටම තියෙන ඔපරේටින් සිස්ටම් එකට විතරක් දෙවිදි වෙන අවශ්‍යතාවයක් තමයි Microsoft Office package එක කියලා කියන්නේ. ඉතින් ඉස්සෙල්ලා Microsoft Word වලින් පටන් ගන්න අපි ඊළඟට Microsoft PowerPoint, Microsoft Excel වගේ applications නිතරම වගේ පාවිච්චි කරනවා. හැබැයි ඔයා නිකමට අර හිතලා තියෙනවද අපිට මේ තරම් උරුපුරුදු Microsoft Office package එක ඇතුළෙත් අපිට මඟහැරුණු තැන් අපිට මිස් වුණ features කොයි තරම් ඇද්ද කියලා. හොඳයි එහෙනම් මම අද කනිෂේකෙන් කතා කරන්න යන්නේ හැමෝම පාවිච්චි කරන Microsoft Office package එකේ ගොඩක් අයට මඟහැරෙන තැන් කීපයක් ගැන. පළවෙනිම දේ නම් ගොඩක් සරල දෙයක්. හදිසියේ හරි හිතන්න ඔයාගේ කම්පියුටර් එකේ මවුස් එක වැඩ කරන්නේ නැතුව ගියා කියලා. හැබැයි ඔයාට ඉක්මනින් හදාගන්න අවශ්‍ය කරන ડોකියුමන්ට් එකක් තියෙනවා. නමුත් ඔයාලා දන්නවා අපිට මවුස් එකක් නැති වුණත් කීබෝඩ් එක පාවිච්චි කරලා කම්පියුටර් එකේ ෆෝල්ඩර්ස්, ඇප්ලිකේෂන්ස් එක්ක යම් තාක් දුරකට වැඩ කරගන්න පුළුවන් බව. නමුත් සම්පූර්ණයෙන්ම ඇප්ලිකේෂන් එකක එක වැඩ කරන්න නම් අපිට මවුස් එකක් අත්‍යවශ්‍යයි. මේ අපහසුතාවයේ යම් තාක් දුරකට මගහරව ගන්න ඔප්ෂන් එකක් Microsoft applications වල තියෙනවා. ඉතින් ඔයාට මවුස් එකක් ටච් පෑඩ් එකක් නැතුව Microsoft package එකේ වැඩක් කරගන්න අවශ්‍ය නම් application එක open කරලා press කරන්න keyboard එකේ alt key එක. එතකොට ඔයාලගේ ribbon interface එකට මේ වගේ shortcuts ටිකක් පෙන්නනවා. දැන් ඔයාලට මේ ribbon interface එක සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්න පුළුවන් keyboard එකේ අදාළ shortcuts පාවිච්චි කරලා. ඔයාට රිබ්බන් එකේ ඔප්ෂන්ස් වල ඉඳලා iMac tabs වලට යන්න අවශ්‍ය නම් escape key එක press කරන්න. මේක හදිසි අවස්ථාවකදී පාවිච්චි කරන්න පුළුවන් తాවකාලික විසඳුමක් විතරයි. ඊළඟට මම කියන්න යන ඔප්ෂන් එක Microsoft applications වල ribbon interface එකේ default පෙන්වන්නේ නම් නැහැ. ඒ තමයි developer tab එක. ඉතින් default ribbon interface එකේ පෙන්වන tab එකක් නෙවෙයි නිසා මේක enable කරගන්න නම් අපිට files වල options වලට ගිහින් customize ribbon click කරලා මෙතන තියෙන developer tool වල tick එක දාගන්න සිද්ධ වෙනවා. දැන් ඔයා iMac ribbon එකට ගියාම ඔයාට මේ developer කියන tab එක බලාගන්න පුළුවන්. නමින් කියනවා වගේම මේක විශේෂයෙන්ම හදලා තියෙන development සම්බන්ධ වැඩ කරන අයට. ඉතින් මෙතනදී ඔයාට add-ins, controls, XML, macro වගේ advanced tools අවශ්‍යතාවයනුව පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ ඔප්ෂන් එක නම් නිතරම assignments, documentations වගේ දේවල් හදන අයට අවශ්‍ය වෙනවා. ඒ තමයි reference tab එක. මේ tab එක ඇහැට පේන්නම තිබුණත් මම දැකලා තියෙනවා ගොඩක් අය table of contents එහෙම නැත්නම් සිංහලෙන් කිව්වොත් පටුන අතිම ටයිප් කරනවා ලොකු ටයිම් එකක් අරගෙන. හැබැයි ඔයා table of contents tab එක පාවිච්චි කරනවා නම් ඔයාට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලම මේ විදිහට ඔයාගේ document එකේ තියෙන titles ටික ලකුණු කරගන්න එක. මෙතනදී ප්‍රධාන මාතෘකා, අනුමාතෘකා, levels තුනකින් ලකුණු කරගන්න පුළුවන්. ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ් එකට අනුව නම් ප්‍රොෆෙෂනල් ඩොකියුමන්ට් එකක මේ විදිහේ ටයිටල් ලෙවල්ස් එහෙම නැත්නම් මාතෘකා සහ අනුමාතෘකා තියෙන්න පුළුවන් ලෙවල්ස් තුනකින් විතරයි. ඉතින් ඔයාට තියෙන ඉස්සෙල්ලම මේ විදිහට ටයිටල් සිලෙක්ට් කරලා අදාළ ලෙවල් එකට ඇඩ් කරගන්න එක. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඩොකියුමන්ට් එකේ ටේබල් ඔෆ් කන්ටෙන්ට්ස් දාන පේජ් එකට ගිහින් මේ විදිහට ඔයා කැමති ස්ටයිල් එකක් උඩ ක්ලික් කරන්න විතරයි. ටේබල් ඔෆ් කන්ටෙන්ට්ස් ඔටෝමැටිකලි ජෙනරේට් වෙනවා. ඉතින් මේක අපි මෑනුවල් කරනවා නම් පිටුවෙන් පිටුව බල බල අතින් ටයිප් කරන්න සිද්ධ වෙනවා වගේම ඔක්කොම හැදුවට පස්සේ හදිසියේ හරි තව පොඩි කොටසක් එකතු කරන්න සිද්ධ වෙලා මේ ටයිටල්ස් තියෙන පේජ් නම්බර්ස් මාරුනොත් තමයි ලොකුම හිසරදයක් එන්නේ. හැබැයි ඔයා මේක ඔටෝ ජෙනරේට් කරනවා නම් ටයිප් කරන්න යන කාලේ ඉතුරු වෙනවා වගේම පේජ් නම්බර්ස් එහෙම එහෙ වුණොත් අපිට තියෙන ආයමත් ටේබල් ඔෆ් කන්ටෙන්ට්ස් වලට ගිහින් මෙතනින් ක්ලික් කරලා අප්ඩේට් කරන්න විතරයි. ඊළඟට මම කතා කරන්නේ මේ Microsoft package එකේම ඉන්ස්ටෝල් වුණත් අපි වැඩිය ඕපන් කරන්න යන්නේ නැති ඇප්ලිකේෂන් එකක් ගැන. ඒ තමයි OneNote. හැබැයි මේක ඔයාට ඔයාගේ projects එවැගේම ideas arrange කරගන්න ගොඩක් පහසුකම් සලසන ඇප්ලිකේෂන් එකක්.
ඔයා ස්ටඩන්් කෙනෙක් නම් ඔයාගේ ඇකඩමික්වලට මේක ගොඩක් වැදගත් වෙනවා. මේක හරියටම කිව්වොත් ඔයාගේ සටහන් පොතේ ඩිජිටල් වර්ෂන් එක වගේ. මේක තියෙන එක ෆීචකක් ගැන කතා කරොත් හිතන්න හදිසියම ඔයාට අවශ්‍ය වෙනවා ඔයාගේ ළඟ තියෙන පොතක පිටුවක් හරි පැරග්‍රාෆ් එකක් හරි කම්පියුටරේ ටයිප් කරගන්න. ඉතින් පොත දිහා බල බල වර්ඩ් ඩොකියුමන්ට් එකක ගොඩක් වෙලා ටයිප් කරනවට වඩා ලේසියෙන්ම ඔයාට පුළුවන් අදාළ කොටස ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරලා ස්කෑන් කරගෙන ඒ ඉමේජ් එක වන් නෝට් වලට දාලා ඉමේජ් එකේ තියෙන ටෙක්ස්ට් එක එඩිටබල් ටෙක්ස්ට් විදියට කොපි කරගන්න. ඊට පස්සේ මේ ඇප්ලිකේෂන් එකේම හරි එහෙම නැත්නම් Microsoft Word වගේ වෙනත් ඇප්ලිකේෂන් එකක හරි ඔයාට මේ කොපි කරගත්ත ටෙක්ස්ට් එක අරගෙන ගිහින් පේස්ට් කරන්න පුළුවන්. අද මම කතා කරන අන්තිම ඇප්ලිකේෂන් එක තමයි Microsoft Publisher. මේ පබ්ලිෂර් කියන එක වැඩි දෙනෙක් ඒතරම් පාවිච්චි කරන්නේ නැති වුණාට ඔයාට බොහොම පහසුවෙන් විසිටින් කාඩ් එකක්, ඉන්විටේෂන් කාඩ් එකක්, බර්ත්ඩේ කාඩ් එකක්, ඒ වගේම ෆ්ලයර් එකක්, ඒ විතරක් නෙමෙයි බැනර් එකක් වුණත් ඔයාට මේ පබ්ලිෂර් පාවිච්චි කරලා පහසුවෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් ඔයා ග්‍රැෆික් ඩිසයිනින් සොෆ්ට්වෙයාර්ස් හැන්ඩල් කරන්න ඒතරම්ම දන්නේ නැති කෙනෙක් නම් ඔයාට මේ වැඩේට බොහොම පහසු සොෆ්ට්වෙයාර් එකක් තමයි මේ Microsoft Publisher කියලා කියන්නේ. මේක තමයි Microsoft Office package එකත් එක්ක ඉන්ස්ටෝල් වෙන desktop publishing application එක. ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරේ Microsoft package එකේ තියෙන features වලින් කීපයක් විතරයි. සමහර විට මීට වඩා ගොඩක් ප්‍රයෝජනවත් දේවල් ඔයාට අහුවෙලා තියෙන්න පුළුවන්. ඉතින් වැඩි දෙනෙක් නොදන්නවා කියලා හිතන ඔයා දන්න features තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා comment section එකේ comment කරලා ඒ දැනුම අපි හැමෝම අතර බෙදාගනිමු. අද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරලා ඔයාගේ යාළුවන්ටත් මේ ගැන දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයාගේ අදහස්, යෝජනා, චෝදනා මේ ඕනම දෙයක් කමෙන්ට් කරන්න පළලහක් කමෙන්ට් සෙක්ෂන් එකේ. ඔයා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ ටෙකිකොනි channel එක දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා bell icon එක on කරලා තිබුණොත් ඉස්සරහටත් මම මේ වගේ වීඩියෝ එකක් upload කරපු ගමන්ම ඔයාට notification එකකින් එක දැනගන්නත් පුළුවන්. එහෙනම් මම අදට ගිහින් එන්නම්. අපි අපාදාසකවම එමු අලුත් වීඩියෝ එකකින්.